වංචා දූෂණ සම්බන්ධයෙන් යනපනත් ගෙනල්ලා ඒවට දනුවල් ලබා දෙන්න එක නවත්තන්න කිසි මෝමනාවක් නැති ආණ්ඩුව ආයෝජකයන් එන්නන්නේ නෑ. මොකද මේක හොර ගොවාාවක්කින්ද. අපිට තේරෙන්නේ නෑ? මහද මේ කරන විහිළුවගේ.ඒ රට බංකලොත් කරනු ස්යාෑබැලීමට පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරයවස මහතාගේ ප්‍රදහනත්වෙන් පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභහබහා දෝෂණ විරෝධී පනත සම්බන්ධයෙන් අද සමග ජනබලවේගේ කැඳවා තිබුණු වාධ්‍යහමයේදී අදහස් පලබුණා. තර අපිට පේනවා මේ ආණ්ඩුවට වංචා දූෂණ සම්බන්ධයෙන් යනපනත් ගෙනල්ලා ඒවට දඩුවල් ලබා දෙන්න ඒ නවත්තන්න කිසි මෝමනාවක් නැති ආණ්ඩුවක් කියනක නැවත ඔප්පුක. සල්ලම ්‍රණමණනත ගනක ප්‍රමාධ කලා. ඊළඟට පනතගෙනල්ල විවාදය කරලා සංශෝධන සයිතෝ ඒ සම්මත කරනයක දැන් ප්‍රමාධ කරලා එක දන් කල්දදාගෙන තියෙනවා මකාගෙන මේ බලපෑම. අපිට පේනතියෙන තොරතුරු තමයි, බැසිල් රාජ පක්සගේ කණ්ඩායම. එමනද රාජපක්සලා, නැවත පාර්ලිමේන්තු දා විවාදේ දවසේ මන්ත්‍රී ඔරුන්ට බලපෑම් කරලා. අගමතිතුමාගේ කාර්යාලයට විසි පහක් තියක් එතරවාගේ පොහොට්ටුවේ මත්‍ර වරු ගහිල්ලා බලපෑම් කරලා. මේ පනත සම්මත කරගන්න පාක. රජපක්සල කැමතිනෑ වංචා දූෂණ සම්බන්ධව අනපනත්ගෙනල්ල මේරට අලු දිසාාවට යනවට රජපක්සල කැමති නැහැයි කියනෙක මේ පෞ්ගේ සතියේ පාර්මිමේන්තුවේ මේක සම්මතකිරීමට නොදීීමතු නැවත පෙන්නුම් කලා. තොර දැම්මි ජාත්‍යන්ත්‍ර බලාාගෙනන්නවා. ආයෝජකයන් එන්නෙ නෑ. මොකද මේක හොර ගවාාවක්කින්ද. සාගර කාරියව සම් ඇතිතුමා ඒකන පොදුජන පෙරමුණේ ේකම් තුමා පත් කරල තියෙනවා. රට ංකල තුනේ ඇයි කියෙලා හ එන කමිටුවේ සභාපති. කව සාගර කායෝ එකකෙන සසාකරකායෝ සම් කල කිය බැසිල් රජ පක්ස්ේ බැසිල් රජපක්ෂ දමයි සභපති කර දයෙන්නේ ප්‍රද බංකොලො තුනේ ඇයි කියෙලොහය අපිට තේරෙන්නේ නෑ මේ මොකදද මේ කරන විහිලුවගේ. ඇයිලකවා දුසාහන දුන්න බිලියන හැසිිය ගත් සයක හින්න තමයි ට බංකො තුුණේ කියෙලාල වර්තමාන ජනාතිපතිතුමත් ප්‍රකාශ කල. තොට එවැන තිීන්දු තිීරණ ගත්ත මේ බැසිල් රාජ පක්සේ හොඳම ගෝලයාවගේ අල්ල සබාපති කරන. මේ කමිටු ගන ටේ ජනතාවට විශවාසයක් ඇතිවේද. මේ කිටු ැන ජාර්ත්‍යන්තරව අපේ ගැන විශවාශයක් ඇතිවේද. ඉහවාහාගේිය දූෂණ වංචාවලට තිතතියන්න පොරොන්දුදුන් නායකයින්ට හැකි වනාාද මතකද බැඳුම් කර වංචාව. දෙදස් පහලව දස් දාහසය මහ බැංකු බැඳුම් කර නිකුත් කිරීමේදී. එක් සමාගමකට වාසිදායක අන්දමින් සිදුකළ ගනු දෙනූ. සේවක අර්ථසාධක අරමුදලට පමණක් සිදුකළ පාඩුව බිලියන අටක්. ලංකන් ගුවන් සේවය දෙදස් දහතුනේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයක් මිලෙදී ගැනීමේ ගනු දෙෙනවා. අමරිකානු ඩොලර් මලියන දාසයයි දශම අටයි හතරක කොමිස් ගණුදෙනුවක් ගැනත් තොරතුරෝ. කිසිම යානාවක් නොමැතිව රුපියල් කෝටි එක්දස් හත්සියයක් ගෙවා ගණු දෙනුව අවසන් කරයි. අන්තිමේ අපේ ජාතික ගුවන් සේවය බිම්මටම හාන්සී ගල්ලඟුරු ගනු දෙනෝ දෙදස් දාසේදී ශ්‍රෂ්ඨාධිකරනයේ ද සාක්ෂිය පවා කැලඹීමට පත්කළ ගනු දෙවාක්. අඩු මිලට වාසිදායක විනිවිධ පෙන ටැන්ඩර් ක්‍රියාවලියකින් මිලදී ගත හැකිව තිබූ ගල් අඟගුරු එක් පාර්ශවයකට වාසිදායක අයුරින් ිලදී ගැනීමෙන් එම වසරේ විතරක් ඩොර් මලියන ගණනාවක පාඩුවක්. බලයට ආගමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ගෝටාබේ රාජපක්ෂ ආ්ඩුව ලැබුණු ආදායම් බදු නැතිකරගත්තේ මහා පරිමාන සමාගම්වලට ආදායම් බදු සහනයක් දීලා. ඉන් බිලියන හැසියක පමණ ආදායමක් අහිමි කරගත්තා. මතකද සීනි බදු අංචාව. සීනි සඳහා පැනවූ ආනායන බදු වෙනස් කිරීමෙන්. දෙදස් විස්ස විසි එක කාලසීමාවේ. රජයට රුපියල් බිලියන පහලවයි දශම නමයක බද්දු ආදායම් අහිමිවීමක් පොල්තෙල් බඳදු වෙනස් කිරීමෙනෝත්. රට දැවන්තපාඩුවක්. මීට අමතරව කුප්‍රකට හෙජින් ගනු දෙෙනවා ග්‍රික බොන්ඩ් ආයෝජන. මල් වානේ ඉඩම් ගනු දෙෙනවා. රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යංශ ගඩනගිල්ල කුලියට ගැනීම. විදුලි බල මන්ඩලයට ජෙනරේටර් පණහක් මිලදී ගැනීමේ ගනු දෙෙනවා. දිවිනැගුම අරමුදල් පරිහරණයේදී සිදූ බව කියන අක්‍රමිකතා සුරක්ෂා රක්ෂණ ගණු දෙනවා, විදේශ රැකයා රක්ෂණ ගන දෙෙනවා. කොළඹ ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමේදී සිදූ ගණු දෙනවා. රට ඩොලර් බිලියන ගණනින් අහිමි කල ගණු දෙනු ලෙස, චෝදනා නැගුණු අවස්ථා කියපයක්. නයපිට නයගෙන සිදු කළ නමුත් රටට පලක් නොවුණු මහාපරිමාන ව්‍යාපෘති. විද්ධතුන් ගොවීන් මෙන්ම මාධ්‍යත් එපා කිය අද්දී. හිටි හැටියේ රසායිනික්ක පොහොර තානම් කිරීමේ මෝඩ තීරණය නිසා. අපේ රටේ කෘෂිකර්මාන්තයට එල්ල වූ මරු පහර. ඉට පස්සේ සිදුවරු ක්‍රියාවලියම අපේ ආර්ධිකය ඇදල දැම්මේ. වලපල්ලට බදු ආදායම් අයිමිකර ගත් පසුබිමක දිනෙන් දින අඩපනවුණු මෙරට නිෂ්පාදන කර්මාන්තා. බිලියන ගණනාවක වංචාවක් සිදුණු බවට චෝදනා නැගුණු ටැබ් ගනු දෙෙනුව. මතකද. රට ඩොර් බිලියන ගණනක වන්දියක් අත්කර ගැනීමට අවස්ථාව තිබුණු එක් ප්‍රස්පල් විනාශය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීත් දූෂණ චෝදනා එල්ල වෙලා අනතුරින්. ර්ථිකයට සහ පරිසරයට සිදූ හානිිය සමඟ සැසඳීමේදී ඩැන් ලබාගැනීමට හැකිවතිබෙන්නේ සොච්චම් වන්දියක් බව විද්වතුන් පළකරන මතයයි. සිදුවීම පිටුපසත් ඇත්තේ වංචාවක් බවට චෝදනා. බංකොළොත්තු ආසන්න දශකයක කාලේ අපේ ආණ්ඩු කළ වැඩ මේ මෙ තීන්දු තීරණ ගත් සහ ඒවාට දායකවුණු මැති ඇමතිවරු කෞද ඒ අය. අද ඉන්නේ කොහෙද! දෙදස් පාලව දෙදස් දහනමිය කාලේ අගමැති රනිල් වික්්‍රමසිංහ මහත්මයක්න්. අද ඔහු ජනාධිපති. ඒ යහපාලන ආණ්ඩුවේ සිටිමින් මහා බැංකු බැඳුම් කරයට උටගෙඩිදුන් ඇමතිවරු අද විපක්ෂයේ. දෙදස් දහනමය දෙදස් විසි දෙක ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ රාජපක්ෂ ආණ්ඩු කාලයේ වගකීම් දැරූ දේශපාලන පක්ෂ අදත් බහුතරය හිමි ඇම්මතිකම් දරන, ආණ්ඩුපක්ෂයයි රට බංකොලොත් වූ හැටි හොයන්න. දැන් අලුත් පාර්ලිමේන්තු කාරක සභාවකුත් පත්කරලා.